පිල්ල ගැන එතකොටේ දික්කැත පිල්ල ගැන ඉගෙන ගත්තා. අර කෑරගලින් කියන කවිය මතකයිනේ. ඉතින් ඒ දික්කැත පිල්ල යෙදෙන වචන ටිකක් මම අසා ලිවීමට දෙන්නම්. හොඳද? එතකොට ඒක ගිය කලින් දවසේ පාඩමනේ. දැන් අද කරන්න ඊට පස්සේ තියෙන එක. හොඳද? හරි. එහෙනම් අපි මුලින්ම අසා ලිවීම ලියමු. අසා ලිවීම ලියමු. සිංහල පොතේම ලියන්න. හොඳද? අංක තුනක් දාන්න 1 2 3 කියලා වාක්‍ය තුන ලියමු. හරි. හොඳයි. අපි පටන් ගනිමුනේ. හරි. එහෙනම් ලෑස්ති නේද? පළමු එක කෑරලා මෑ ඇට කෑවා. කෑරලා මෑ ඇට කෑවා. අද මේ හරි ගණන් ගන්න වෙන්නේ. කෑරලා මෑ ඇට මෑ ඇට. හරි. විමාන ලියන්න අසාලෙවීම. කෑරලා මෑ ඇට කෑවා. කෑරලා මෑ ඇට කෑවා. කෑරලා මෑ ඇට. වචන දෙකකට ලියන්න ඕනේ ඒක. හොඳේ දුරස් කරන්න වෙනවා පුතා. කෑරලා මෑ ඇට කෑවා. කෑවා. කෑරලා මෑ ඇට කෑවා. හොඳයි. දෙවැනි එක ලියමු. දෙවැනි වාක්‍ය ලියන්න. පෑන බෑගයට දැම්මා. වචන තුනයි. වචන තුනයි. පෑන බෑගයට දැම්මා. පෑන බෑගයට දැම්මා. පෑන බෑගයට දැම්මා. ලස්සන අකුරු ලියන රවුම් අකුරු, අකුරු වල නියමිත ප්‍රමාණය තිබෙන්න ඕන නේද? ඉස්කෝලේ ලියන විදිහටම. නැවතීමේ තිතක් තියන්න අවසානයට නේද? සුළඟිල්ලේ ප්‍රමාණයට වචන අතර පරතරය තියෙන්න ඕන නේද? මේව ඇඟිල්ල තියලා බලන්න සුළඟිල්ලේ ප්‍රමාණයට තියෙනවද කියලා. ඒ වගේම පුතේ අකුරු එකට එක ගෑවෙන්න බෑ. ගාවන්න බෑ. හොඳයි. දෙවැනි එක මම මොකද කිව්වේ? පෑන බෑගයට දැම්මා. හොඳයි. තුන්වෙනි වාක්‍ය. නෑනා දෑකැත්ත ගත්තා. නෑනා දෑකැත්ත ගත්තා. නෑනා දෑකැත්ත ගත්තා.
නෑනා දෑකැත්ත ගත්තා. හරි මෙන්න පළමු එක කෑරලා මෑ ඇට කෑවා. දෙවැනි එක පෑන බෑගයට දැම්මා. තුන්වෙනි වාක්‍යය නෑනා දෑකැත්ත ගත්තා. දෑකැත්ත ගත්තා. දෑකැත්ත මට ගිම්හානි පෙන්නනවද? වාලිය ඉවරයි නේද? ඕකුතේ පෙන්නන්න. very good. අකුරු නම් ටිකක් හදා ගන්න වෙනවා. හොඳද? අපි බලමු දහම්සගේ. දහම්ස ඉවරද පුතා? හොඳයි, ලක්ෂණයි. තුහංස මොකද ඉවරද? එක දෙක තුන තනියම තාචුටක් උස්සන්න. හොඳයි පුතේ, හොඳයි. ලස්සන අකුරු. හරි. හරි, එහෙනම් අපි නේද බලමුනේ. හොඳයි, මෙන්න මම ලියනකොට හරි වැරදි බලා ගන්න පුතේ. පළමු එක පුතේ, කෑරලා මෑට කෑවා. කෑරලා මෑට කෑවා. කෑරලා. ඔව්, අපි හයන්න මේ ප්‍රමාණයට ලියන්නේ නේද? කෑරලා දික්කැද පිල්ල. රයන්න ඔයාල ලියන්න රූලෙන් උඩට නේද? කෑරලා. කෑරලා. ප්‍රමාණය දුරස් කරලා මෙතරම් දික්කැද පිල්ලක් වෙනවා නේ. එතරම් දික්කැද පිල්ලක් වෙනවා. මෙතරද? කෑරලා මෑ ඇට. කෑරලා මෑ ඇට. ඕ, එතන මෑ ඇට. හරිනේ.
ගයන්නේ අර ගැවිච්ච විදිය වැරදිද රූල් එක වෙන්න ඕන ටයන පටන් ගන්නකොට ඒක වෙන්නේ මොකද පුතා ටයන්න උඩ රූල් එක ගැවෙනවා ටයන්න උඩ රූලට උඩින් යන්නේ උඩ රූල් එක ගැවෙනවා පටන් හරි ඒක ඔයාලට පේන්නේ නැහැ මෙතන හොඳේ ඔහොම ඉන්නකෝ මම කියන්න මෙතන පුතේ අපි දැන් තයන්න සුට්ටක් ඉන්නකෝ මම පෙන්වන්න ඔයාලට නේද තයන්න ඔයා ලියනකොට පොඩ්ඩක් පෙන්නන්න මට මම බලන්න ඔහොම තමයි ලියන්න ඕ නෑ මෙතන මේ මගේ කැමර එකේ එහා කොනේට මම ලිව්වේ පුතේ ඒක නිසා කියන්නේ මේ පැත්තේ ලියන්න මම මේ පැත්තේ ලියන්න හරි අරම මෙහාට ලියන්න අදැම් බලන්න ඔන්න ආයන්න ඔයා කියන්නේ මේ හරිය පටන් ගන්න ඕනේ රූලේ උඩට යන්න ඕන හරි රූලේ උඩට යන්න ඕන මෙතන රූලේ උඩට අන්නේ නේද අන්නේ මේ පේන්න දහම් පහර නේද මේක කරන්න හරි 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 දැන් ඒකනේ වචනනේ අපිට කියන්නේ අකුරෝ ගන්නෙ. හරි. මෑත කෑවා. මේ දෙක මෙතන දුරස් වෙන්න ඕන. හොඳේ. මෙතන දුරස් වෙන්න. හොඳයි. අපි යමු දෙවනි වාක්‍යයට නේද? දෙවනි වාක්‍යයට හරි දා ගන්න ඕන. ඔන්න හරි දා ගන්න හරිනම් හැබැයි හරියට පද බෙදලා තියෙන්න ඕන. හරිනේ? හරියට පද බෙදලා තියෙනවා නම් හරි දා ගන්න පුළුවන්. රයි දෙවනි එක මම කිව්වේ අර පෑන බෑගේට දැම්මා නේද මෙන්න මෙතන මම දෙවනි එක ලියන්නම් පෑන රයි පයන්න මේ විදිහට පටන් ගනිමු අපි පෑන හරි පෑන බෑගේට බෑග ය ත බෑගයට මෙන්න මෙතනත් දික්කද පිල්ලක් වෙනවා
මෙතනත් සික් කැටපිල්ලක් එනවා. දැම්මා කියන එක මම උඩින් ලියන්නම්. ඉඳ මදි නිසා ඕ දැම්මා උනේ දයන් අපි මේ හරියට පටන් ගන්න රූල උඩ ගාවල නේද? දැම්මා. එතරම් වික්කද පිල්ලක් නෙවෙයි එන්නේ. නේද? එතරම් වික්කද පිල්ලක් එන්නේ නැහැ. දැම්මා. මෙතන නැවතීමේ පෑන බෑගයට දැම්මා. මෙන්න මෙතන දික් ඇද පිල්ල, මෙතනත් දීර්ඝ ඇද පිල්ලනේ, මෙතන කෙටි ඇද පිල්ල. හරි. බලන්න වැද තියන හදා ගන්න. හොඳයි මට අකුරු වැරදුනොත් කියන්න හොඳේ. ඔව් මාටත් එච්චරම පුරුදු නෑ නේද? දෙක වසර සර් කරන්නේ නෑනේ. සර් කරන්නේ 3 වසර, 4 වසර, 5 වසර. ඒක නිසා අකුරු මොන හරි වැරදුන ගමන් මට කියන්න. හරි. ඊළඟ එක තුන්වෙනි එක. ඔව් තුන්වෙනි එක. තුන පුතේ අපි කිව්වේ නෑනා දෑකැත්ත ගත්තා. නෑනා. ඔන්න නායන්ද ලියන්න ඕන. හැබැයි නෑ කියනකොට දික්කද පිල්ල එනවා. නෑනා ආ මෙතන ඇලපිල්ල දැකැත්ත ඕ දයන්නට දික්කැදපිල්ල නේද? එතකොට නම් රූලෙන් පොඩ්ඩක් පහලට ගියාට කමන්නේ දයන්නට දානකොට හොඳේ. දැකැත්ත දැකැත්ත කොහෙද තයන්න තියෙන්නේ? දැකැත්ත ඔහුට මෙතන කයන්න තුට ගෑවෙන්න ඕන නේ. ඔව් මෙතන ගෑවෙන්න. ගත්තා ගත්තා. හරි. හරතිරීම නේද? ගත්ත නැවතීමේ තිත. නැවතීමේ තිත. ඉතින් ඔයාලගේ හරිනම් මෙහෙම හරියක් දාගන්න. මෙහෙම හරියක් දාගන්න. අම්මලාට කියන ලකුණු දාන්න කියලා තුනෙන්නේ දාන්නේ. නේද? තුනෙන් කීයක් හරියද කියලා දාන්නේ. තුනෙන් තුනම හරි ගියොත් පාට පැන්සලකි තරු දෙකක් දාගන්න. තුනෙන් දෙකක් හරි ගියොත් එක තරුවක් දාගන්න. තුනෙන් දෙකට එක තරුවක් දෙමු අපි නේද? තුනෙන් තුනට තරු දෙකක් දාගන්න ලස්සන පාට පැන්සලකින් ඕනම පාටක් ගන්න පුළුවන්. හරි. දැන් තමන් ගනිපු ලකුණු ප්‍රමාණය මට කියන්න. තුහංස තුනෙන් තුනයි. හොඳයි, very good. විමානි අතින් පෙන්නනවා මයික් එක මියුට් කරලා. දහංස තුනෙන් තුනයි. හොඳයි, very good. හරි. තුනෙන් තුන අනිවාර්යෙන්. එහෙනම් අපි අද පාඩමට යමු. නේ? අද පාඩමට යමු. හොඳයි, හැමෝම අහගන්න. අද පුතේ අපට තියෙන්නේ මේ තියෙන්නේ මෙන්න මේ කවිය. මේ තියෙන කවියක්. තේරුණ නේද? ඒක ඉස්සෙල්ලා අපි ගායනා කරමු නේද? හැබැයි තාල තබමින් ගායනා කරන්නේ. කියන්නේ
අපොඩි ගහන ගමන් ඕන ගායනා කරන්න එහෙම පුරුදු වෙන්න ගෙදරදී. හොඳද? මම මේ කොටු කරන කවිය බලන්න. ටිකිරි 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 විනා මිහිරි මිහිරි සින්දු කියා මිහිරි ගිගිරි තාල තබා සිඟිති නටයි පාද තියා. ඒ විදිහට තාල තබමින් ඒ කියන්නේ ටිකිරි 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 විනා මේක අපොඩියක් නේද? තාලෙට වදින්න ඕන. හොඳේ. ඒක ගෙදරදී පුරුදු වෙන මම මේක WhatsApp එකට දාන්නම්. එතකොට ඔයාලට පුරුදු වෙලා වීඩියෝ එකක් එවන්න පුළුවන් මට. දැන් හිමානි නම් වීඩියෝස් එවලා තියෙනවා. අනිත් දෙන්නා තාම එව්වේ නැහැ නේද? හරි මම ආසය බාන මම ඔයාලට මේ තුන වසරේ අක්ක කෙනෙක්ගේ වීඩියෝ එකක් එවන්නම් බලන්න ඒ කට්ටිය කොහොමද කරන්නේ කියලා. හොඳේ. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද වීඩියෝ කරලා එවන්නේ කියලා. හොඳේ. හරි ඒ වගේ වීඩියෝ එකක් මම ඔයාලට බලන්න දාන්නම්. හරි. ඉතින් මේක නේද? දැන් නිකන් කියන්න මාත් එක්ක ටිකිරි 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 සීනා මිහිරි මිහිරි සින්දු කියා ගිගිරි ගිගිරි තාල තබා සිඟිති නටයි පාද තියා. ඔයාලට ඕන තාලයකට මේක කියන්න පුළුවන්. එහෙම නේද? Tamanta කැමති තාලයකට ඔව් මේක කියන්න පුළුවන්. හයි නංග ඒක ලියන්න ඉඩ තියන්න. මේක අම්මලට කියලා ලියා ගන්න ඕන. හොඳද? ඒක ලියන්න පිටුවක් ඉඩ තියා ගන්න. පිටුවක් හෝ පිටු භාගයක් වුණත් බලන්න කොච්චර ඉඩ ආද ගන්න. හරි. ඒකට ඉඩ තියලා අපි දැන් මේකේ තිබෙන මෙසර බලන්න ඉරියාදින වචන දිහා. ඔව් මේ ඉරියාදින වචන පොඩ්ඩක් බලන්න ඔයාලා. බලන්න සර් අම්පන්දි කිව්වේ. ටිකිරි නේද? ටිකිරි සිනා මිහිරි සින්දු කියා ගිගිරි සිංගිති නටයි. ඔ මේවයි තිබෙන අකුරු වලට යෙදුණු පිල්ලම මොකද්ද? දැන් මේ කියන්නේ තියෙන පිල්ලම කියන්නේ තිබෙන පිල්ලම පිල්ල. ඔව් මොකද්ද පුතේ? පිල්ල. පිල්ල. ශබ්දය එන්නේ නේද? මොන ශබ්දයේද? පිල්ල. පිල්ල. ශබ්දය එන්නේ පිල්ල. මේ බලන්න මම මේ රවුම් කරන අකුරු නේද? ඒවයි තියෙනෝනේ පිල්ල. ආයේ පිල්ල මොකද්ද කියලා තමයි අහන්නේ. ස්පිල්ල. ඒක ඔකට අපි කියන්නේ ස්පිල්ල. ඉතින් මේ මේ ස්පිල්ල යෙදෙනවා නම් ඊ කියන શબ્දය යෙදෙනවා. ඊ. තේරුණාද? શબ્දය. හොඳයි. එතකොට හරි දැන් ওই කවියේ තිබුණනේ නේද? ටිකිරි, මිහිරි, ගිගිරි, සිංගිති. නේද? ඒ શબ્ද ටික ඔයාල දැන් දැක්කනේ. ඒවටය ස්පිල්ල යෙදෙනවා. ඒ වගේම ඊ ශබ්දය යෙදෙනවා. හොඳයි කවිය ලියන්න පුතේ යම් පිටුවක් පිටු භාගයක් ඉඳ තියා ගන්න. ඊට පස්සේ ඔන්න පොඩි වැඩක් දෙනවා මම මේ ස්පිල්ලෙන් පොඩි තරඟයක් කරමු අපි. හොඳයි මේක තරඟය. මම අකුරු දෙනවා. ඔයාල වචන හදන්න ඕනේ. මම අකුරු දෙනවා. ඔයාල වචන හදන්න ඕනේ. හොඳයි. එහෙනම් මුලින්ම පයන්නට ස්පිල්ල යොදලා වචනයක් හදලා ලියන්න බලන්න. හදලා ලියන්න. ඔව් කියන්න මට
රුවන් සර් කියන්න වචනයක් අ පිනිදි නම් හදන්න නැතුව නම් හදන්න එපා හොඳද පිනිදු එහෙම පින් සර් එහෙම නම් හදන්න නැතුව වචනයක් හදන්න අපි පාවිච්චි කරන දැන් ඔයා මොකද කිව්වේ පිදිදි හොඳයි විමානි දහම්ස හරි පිටණිය අපිටණිය හොඳයි විමානි ඇහෙන්නේ ලා පිපියා අපියා හොඳයි ඔව් මේ විදිහට වචන හදන්න පුළුවන් නේද පුතේ වචන හදන්න පුළුවන් right ඊළඟ මම තව ඔව් මොකද්ද පිපිලා right එහෙනම් නයන්නට ඉස්පිල්ල දාලා වචනයක් හදන්න ලියන්න ඉස්ලාම් නියම හදන්න කියන්නේ ලියන්න ඕන පොතේ හොඳේ පොතේ ලියන්න ඕන පොතේ කියන මට කියන්න තරගයක් කවුද බලන්න කරන්නේ නීවේ අම්මල කියලා දෙන්න බෑ නී ලියන්න දෙවනි මෙන්න තව අකුරක් දෙනවා අකුරු දෙකක් දෙන්න අයන්නට ඉස්පිල්ල දාලා වචනයක් කි වලින් වචනයේ කුයි නේද අයන්නට ඉස්පිල්ල යොදලා කි වලින් වචනයේ කුයි කිරි යන්න කිකිලි කිකිලි ආ කිකිලි කියන්න මින් ඉරමණය ඉරම ආ ඉරමණය ලියන්න බෑනේ ආ කියන්න ටිකක් කියලා ලියන ටිකක් කියලා කියන්න පළවෙනි එක මේ බලන්න අලුත් වැඩක් මෙතන හිටතන බඳ තියෙනවා මඳ අපි දාමු හොයන්නට ඉස්සෙල්ල හි මෙතන වචනයක් තියෙනවා මෙතන අකුරයි මෙතන අකුරයි දාන්න ඕන මේ වචනයක් තියෙන්නේ මෙතෙන්ට අකුරක් දාන්න මෙතෙන්ට අකුරක් දාන්න අර්ථවත් වචනයක් හදන්න ඕන නේද බොරු වචන හදන්න බෑ නම් හදන්න බෑ ගැළපෙන වචන මෙතෙන්ට අකුරක් දාන්න මෙතෙන්ට අකුරක් දාන්න හරි කවුද බලමු මුලින්ම කරන්න මං කිව්වේ තේරුණානේ මැදට හි එනවා ගැළපෙන වචනයක් හදන්න අකුරු දෙකක් දාලා මිහිරි කවුද කිව්වේ පිහියා මිහිරි කෝ දහම්ස අලුත් එකක් දෙන්න බලන්න දහම්ස පිහිය ඔව් දැන් මේ දෙන කිව්වා ඔන්න ඔයාට දැන් අලුත් එකක් කියන්න වෙනවා මන්ට ඒ විදිහට දෙවෙනි එකක් කියන්න ඕනේ දැන් අලුත් එකක්
කමන්නේ හොයාගන්න අමාරු නම් කමන්නේ. හයි ඊළඟ තව වැඩක්. මෙතන අකුරක් ඔව් මෙතන තියන්න නේද? ආයි මෙතන අකුරක් වචනයක් හදන්න. වචනයක් හදන්න. දැන් කටික. ඔව් මොකද? කටික. කටිර කියන්නකෝ. කටිර. කටිර හොඳයි. කටිර. කටිර. මාසම පොද කරන්නද? අලුත් වචනයක් කියනවද? ඔය දැන් පොඩක් කල්පනා කරන්න වෙනවනේ පුතේ. මේ වැඩේදී අපිට ඔළුව චුට්ටක් කල්පනා කරන්න ඕන අපි දන්න වචන වලින් මේ වගේ එකක් හදන්න. තරගයක් නෙමෙයි මේක. අපමණේ වන්තත් මේ එකක් ලියන්න. තුන්වෙනි එක මෙතන ඉස්සනම්. අපි මෙයාට ගුටික් ඉස්සනම්. මෙතන අමිල නමක් නැතුව කම්මිනු කියලා අමිරි අමිරි ආහෙන එතකොට තව අකුරක් දාන්න වෙනවා නේ අමිරි නම් තව අකුරක් දාන්න කමිසම ආ කමිසම බෑ කමිස 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 ඔයෙත් බෑනේ ගෙදරදි කල්පනා කරන්න එහෙනම් ගෙදරදි කල්පනා කරලා ඕකට ඉතාම නේද ගැළපෙන වචන කියන්න ඕන හොඳේ හරි පුතේ එහෙනම් මේ වගේ සිංහල වැඩ අපිට ගොඩක් තියෙන කරන්න නේද ඒ විදියට ඔයාලා සූදානම් වෙන්න නේද පොතක් අරගෙන ඔව් පුතේ සමීප කියලා කියන්නකෝ මම සමීප කමිස කියන්නේ ටී-ෂර්ට් එක ටී-ෂර්ට් එක කමිස කිව්වම කමිසය වෙන්න බෑ නේද එතකොට ගැලපෙන්නේ නැහැ දැන් කල්පනා කරලා හොඳයි මට මේ කියලා එවන්නකෝ ෆොටෝ එකක් හරි මොකක් හරි හොඳයි පුතේ එහෙනම් මේ මම හරි හරි අදට පන්ති අපි නතර කරනවා මමාරු හින්දුව මේ කවිය දාන්නම් ඒක නේද තාල තබමින් ගායනා කරලා මට එවන්න ඒ වගේම ඔතන ඉඳ තියපු තැන ලියන්න ඕන ලස්සන අකුරෙන් ලියන්න ඔයාලා අම්මලාගෙන් උදව් ගන්න අරගෙන ලියලා මට මේ වැඩේ එවන්න මේ වැඩේ කරන්න ඕන හොඳේ හොඳයි එහෙනම් මම ඒක WhatsApp එකට දානවා එන අපේ පන්ති අදට අවසන් කරමු.